මේ වැදගත් පාඩම් බලන්න ැන්ම පන් ය නාලිකව සස්ටරයික් කරන්න. අලුතෙත් චනලේට එකතුවෙන පාටම් මාලා තැනගන්නා. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම න් Onlineන් පාසලDPශ හොඳයි දරුවුණේ උසස් පෙළ ජයු උපද්ධති තාක්ෂිණේදය දා හත්වන ඒකේට අදාල සමාලච්න ප්‍රශ්නය අපිතවමත් සාකච්චා කරමින් සිටින්නේි. අපි බලාපොරොත්වන මේ කොටසේ සිට තවත් අපට ප්‍රශ්න කකිහිපයක් ඉතුර තිනවා අසු හයු ප්‍රශ්නය සිට මේ කොට සිංහල්ලඟ ප්‍ර්ටික අවසර කරන්න බලාපොරොත්නා පි මේ චප්ටික සමගින් එහෙමනන්දරුණ විසිතුරු ෂාක උද්‍යාන විද්‍යාවේ නිරතවීම මේ ඒකේ දාහත්වන ඒකට අදල් සමාලෝචන ප්‍රශ්නයි දරුණ සාකච්චා කරමින් යන් එන අප ආරම කරම විභාගේ ලක්ක කරගත් හිල සසාමාලෝචන ප්‍ර්නයක්ත්තෙක් අසූ හයවෙන් ප්‍රශ්ි ආර්ණ වැටි මයිම් වැටි සහ ඉවරු වැට. නඩත්තු කරන ආකාරය සොඳන්කන් ආවරණ වැටි ආවරණ වැටි ඒ වගේම භූමී මයිම් වැටිසා ඉවුරු වැටි නඩත්ව සිදුකන්න ආකාරය පිළිබඳව දරුවුණේ අපින්ගහනි අප ඉතාම විස්තරතු ව මේ පිළිබඳ ප්‍රශන දදි වගේ සිද්ධාත පා ගොදම ආවරන වැට මයි වැටි සහිවර වැට පිබඳව කතාර ති එනම් මේ අසු හයු ප්‍ර්ි හන කොහොද මේ උද්‍යාන නිර්මාණ කරමය මුරුදු අංග නඩත්ව ඇති දරුණීමේ ඉවරු වැටි ඒ වගේ මයිම් වැටි සහ ආවරණ වැටි නදත්තු සිදුකරන ආකාරය දරුණේ යහන්. එන අපි කෙලින්ම පිළිකොට යමුදුව පති. බලඳූපිති මේවා අපිට අවශ්‍ය හැඩතල ලැබෙන පරිදි. මේ ආවරණ වැටි මයිම් වැටි ඉවරු වැටි ආදිය දරුවණ අපිට අවශ්‍ය කරන හැඩතල ඉස්මතුවන විදිහට හැඩතල ලැබෙන විදිහට දරෝුණේ, වර්ෂාකාලයකදී නම් මාසයකට වරක්ද, ඇස හො ැබෙන වර්ශාකාලිදි මාසිකට සරයක් අපි කෙන මාන්තලිකල්. වියලි දේශකුණක දීනම් මාස දෙකකට වරක්ද.මාන්ත. වියලි දේශගුණක දිනම් මාස දෙහෙකට වරක්ද හෝ එබීවා කප්පාදු කිරීම යෝග්‍ය වෙනම අවශ්‍යනො දරුවුණ. ඒ වගේ මේ කප්පාදවීදි දරුවනේ මැරුණු ලෙඩරෝග සෑදුණු සහ. අනවශ්‍යය ලෙස්සව වර්ධනය වෙලා තියෙන අතුූ මුලින්ම කපල ඉවත් කළ යුතුවෙනවා හොඳයි දරුව එහෙම නම් බලන්න එහෙම නන්දයේ පුතේ මේවා අවශ්‍ය හැඩතල ලැබෙන පරිදි වර්ෂාකාලයකදී නම් මාසකට සැරයක් ඒවාගේම වියලි දේශගුණ එක දිනම් මාස දෙකගට වරක්ද අපිට හොඳින් මස දෙහකට වරක් අපිට කොඳින් කප්පාදු කිරීම යෝගග්‍ය වෙනවා දරෝනි මාස දෙකට වරද්ද අපිට කප්පාදු කිරීම අවශ්‍ය ව මේ කප්පාදුවයේදි මැරුණු අපි කතා කර අකාරණ මේ කප්පාද දරුණ මැරුණු ලෙඩරෝග සෑදුුණු සහ අනවශ්‍ය ලස වර්ධනයවතු මුලින්ම කපලක් ඉවත් කරන්න වශ්‍ය වෙන. ඉළඟට. යම් කිසි ස්ථානයක ශාකයක් මිය ගිහිල්ල තියෙනවනන් දරුවනි. මයුද්්‍යානී. මේ යම් කිසි ස්ථානයක ශාකයක් මිය ගිහිල්ල තියෙනවන අදාලභූමේ පස සමග එම ශාකයේ ඉවත් කර. අදාලභූම පසත් සමඟ මෙම ශාකයේ ඉවත්කර. නව වගාමාධ්‍යකින් පුර අලුත් පැලයක් රෝපණය කර ගණ්ඩා අවශ්‍ය වෙනෝ. පසෙද ගැටලුවක්න ශාකීමිය ගිහිලතිෙනවන අදාලභූමේ පසස්සම ගම අයින් කළ නව වගා මාධ්‍යයක් මගින් අලුත්ෂාක සම්ස්ථාපනය කරගණ්ඩ අවශ්‍යයි දරුවනේ. අවශ්‍ය අවස්ථාවලදී වරධනය හා මල්පිපීම උත්තේජනය සඳහා මේ ශාකවලට, සුදුසු පහර වර්ග භාවිතාකිරීම සිදු කරන්න අ්‍ය අවස්ථවස්ථාවලද වර්ධනය සහ. මල්පිපීම උත්තේජනය කර ගැනීම සඳහා සුදුසු පොහොර වර්ග ඒද යතුවෙනව දරුව එම නම් බලන්න. මේ උද්‍යානයේ යම්කි සි ස්ථානයක ශාකයක් මියගිහිල්ල තියෙනවන්න අපිට අදාළභූමී පසත් එක්කමී මියගිය ශාකය ඉවත් කරලා නව වගාමාධ්‍යයක් එහි පුරවා, ති පැලයක් හිටුව ගන්න පුළුවන් රෝපණය කරගන්නපු අවශ්‍ය අවස්ථාවලදී වර්ධනය සහ ශාකවල මල්පිපීම උත්තේජනය කිරීමට සුදුසු පපුහරවර්ගයා භාවිතා කිරීම සිදුකරන්න හැකියාවට තිේෙනවා මේ නඩත්වේදී. හොඳයිදරුවනේ අප හෙමන ඉදිද්‍රීටියවු අප යන පස්නංක අසෝ හතට පුොතේ බහු වාර්ශික මල්පාතය ඩත්ව ොහුතු කිරීම නඩත්ව කරන ආකාරය සඳහන් කරන්න කර මේ උද්‍යාන නිර්මාණීදී ද්‍යා අංකරණයේේදී දරුවුණ මේ මල්පාත්ති සඳහා මල් යොදාගන්නවා ඒවගේම විසිත්තුරු නැත්තං අපි කියන කැපම්මල් දරුවන කැපුුම් මල් සඳහා අපි මල් යොදාගන්නව නේද වගාවකද මේ උද්‍යාන නිර්මාණ කරණේද අලංකරණයේදී විශේෂයෙන්ම මේ අපි කියනව දරුවන මේ පාත්ති සොඳහා අපිට මල් පැල ලබාගන්නා වශයනෝ මල් පාති සොඳ ඉති මේකදී අපි කොහොමද මේ බහුවාර්ෂික මල් පාත්ති නඩත්තුව සිදුකරන ආකාරයේ පිළිබඳවයි අසු හත්තනි ප්‍ර්යෙන් හන් ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් විභාගේ සවඳහා එහෙනම් මේ බලන් අපි මාස තුනකට වර කවාට්ලිකෙනවා අපි. නේද. එතකොට අපිට මාස තුනකට වරක් නඩත්තු කටයුතු සඳහා යොමුවීම අවශ්‍ය වන අතර. ප්‍රධාන අවධානය යොමු කළ යුතුවන්නේ පැළවර්ධනය පාලනය කිරීමට පැලවල වර්ධනය පාලනය කිරීමට ප්‍රධානවවාධනයොමු කරන්න වෙනවා. එමනම් මේකෙද මැරුණු හා අනවශ්‍ය ලෙස වර්ධනී ව සියලුම අතුහෝ මොරයිියන් මුලින්ම ඉවත්කිරීමට අවශ්‍ය වෙනවා. එමනම් මාස තුනකට වරක් නඩත්තු කටයුතු සඳහා යොමීමම අවශ්‍ය වන අතර ප්‍රධාන අවධානයම කළ විත්තේ පැළ වර්ධනය පාලය කරන්න බරුවවත්්‍යයනය එක කැන්ට්‍රෝල් කරන්න මෙකෙදී මියගිය නැතම් මැරුණු හා අනවශ්‍ය ලිස වර්ධනය සියලුම අතුහු මොරේයන් මුලින්ම ඉවත්කිරීම අවශ්‍ය වෙනු ඒළඟට සියලුම ලෙඩරෝග සෑදන ශාග කොටස් ඉවත් කරන්න ඕනි ඒවගේම වියලිපත්‍රද ඉවත් කළ ුතු අතර පසුව නැවත වතාවක් පාත්තිය ක්‍රමමත්තු සකසා කාබනිික දරාව අඩංගුවන මාධ්‍යයක් එකතු කරන්ඩ අවශ්චි වෙනවා සහ සමබර රසාහිනක පොර මි්ටනයක් පාත්තිය පුරායකා කාරියෝ සරවා ඇරීමට කටයුතු කරන්න ඕනි. මල් පාත්තිනි බහ වාර්ෂක මල් පපාතිය අඩත්තු කරන සෑම අවස්ථාව දෙක දරුණණය ුන්තට මතක තියාගන්න ැරුණු පැලවෙනු අඇලුතුෙන් පැලයොදා ඒ පාලු මැකීම නැත්තං පාළුව ඉවත්කිරීම මැකීමද සිදු කළ යුතු වෙන වයිස්තීර වශයෙන්ම මේ බහුවාර්ෂික මල් පාත්ති මල් පැල නඩත්තු කරනුට එමෙන් සියලුම ලෙඩරෝග සෑදන ශාග කොටස්ද වියලි පත්‍රද ඉවත් කළයුතු අතර පසුව නැවතවතාවක් පාත්්‍යය ක්‍රමමත්ව සකසලා කාබනිික දරව අඩංගුවන මාධ්‍යයක් පාත්තියට එකොතු කරලා සමබර් රසායිනික පොර මිෂ්්‍රණයක් පාත්තය පුරා එකආකාර විසරුව හැරීමට කටයුතු කරන්න. එයනුුවර අපිට ඉවත් කරපු පැලවෙනට නව පැලහිටව ගන්ඩත් එමගින් පාඩුව නැත්තගේ කිය පාලුවම ඉවත්කිරීම එමගින් සිදු කර ගණ්ඩා වශ්‍යනෝොදරුවුණේ එමනං මේ විශේෂයෙන්ම බහවාර්ෂික මල්පාතිෙන් අඩත්තු කරන හැම අවස්ථාවක දීම. මැරුණු පැල ඉවත් කරපු පැළ මියගිය පැළවෙනුවට අලුතින් පැළයොදායේ පාලු මැකීම සිදු කළයුතු වෙන දරුව. වට වන ප්‍රශ්නය ඒක වාර්ෂි ල් පාතිය නඩත්වූ සිදුුවන කරන්න ආකාරය සඳහන් කරන්න අපි මේ බහු වාර්ෂික මල්පාත්ති වලට උදාගන්නා බහු වාර්ෂික මල් පාත්තිය නඩත්තු කරන්න ආකාරය පිළිබඳවයි දරුණේ සාකච්චා කර එම අපි දැන් ඒක වාර්ෂික මල් පාත්ති නඩත්තු සිදු කරන ආකාරය පිළිබඳවයි සඳහන් කරන්දයන් විවර්මය කරන්ඩයන් අදාළ පැලෑටිෝල ජීවිත කාලය අනුව දරුවුණේ නඩත්තු කාලයයේ ඒ වගේ තීරණය වෙනවා ලංකාවේ ගාගරන්න බොහෝ වාර්ෂික මල් පාත්ති දරුවනේ මාස හයත් හතරත් කාල සේමාවන්ගේ නැවත යතාවත් කිරීම සිදුවෙනු. ඒමනං එසේම සාමාන්‍ය නඩත්තු කටයුතු මාසේකට වරක් පමණ සිදුකරන අතර ඒ නඩත්තු කටයුතු සිදුකරන සෑම අවස්ථාවකිදිම මතක තියාගන්න සියලුම වල් පැලෑට අතිං ගලුවල ඉවත් කරඩා අවශ්‍යව වෙනව පාත්ති. පැලා අතර නියමිත පරතරයක් තබාගන්න අවශ්‍යයේ දරුවනේ ඒ වගේ මැරුණු ලෙඩරෝග සෑදනු පැළ වගා මාධ්‍යත් එක්කම ඉවත් කරලා නැවත්ත ඒ වෙනුවට වගේා මාධ්‍යෝොදලලා නව පැල ස්ථාපනය කිරීම රෝපණය කිරීම සසිදු කළියයුතු ඉදරුවනි එහමනම් අතක තියාගන්න. මේ අදාළ පැලෑටිවල ජීවිත කාලයානුව නඩත්තු කාලය තීරණය වෙනු. ශ්‍රී ලංකාව වගා කරන බොහෝ වාර්ෂික මල්පාත්තී. මාස හයත් හතරක් කාල සීමාවන්ගෙන්. නැවත යථාවත් කිරීමම් සිදුුවෙනවා. ඒවගේමු සාමාන්‍යනටත්තු කටියතු මාසෙකට වරක් පමණ සිදු කරන්න අතරඒ සෑම අවස්ථාවක දීම සල්ම වැල් පැලට අතිංගලෝ ඉවත් කරන්න ඕනින් පැලාතර නීමිත පරතරය ඇතියාගන්න ඕනේ. මැරුණු ලෙඩරෝග සෑදුුණු පැළ වගාමාධ්‍ය සමඟ ඉවත් කරල්ලා ඒ වෙනුට නැවත්ත අලුත් පැලර් රෝපනය කරන්නඩ අවශ්‍ය වෙනවා. බලන්න වියලිහා කෘමිහාානිිවට ලක් වූ කො ේලිච්ච කො, ක්‍රෘමිහනිවලට ලක් වෙච්ච පත්‍ර කොල නේද සහ පලිබෝදධ සහිත ශාක කොටස් ඉවත් කරන්න අවශ්‍යයි. ඒවගේම සමබර පොහර මිත්‍රණයක් පාත්තිය පුරා විසුරුව ඇහැරීමද කළ යුතුයෙනවා වාර්ෂික මල් පැලෑටි. මල් පාතින ත්තුේ. වේලිච්ච හා කෘමිහානිියෝට ලක් වූ කොලසාහ පලිබෝධ සහිත ශා කොටස් ඉලත් කරන්න. සමබර පොහොර මිෂ්්‍රනයක් පාත්තිය පුරා විසුරුව ඇහැරීමද කළ යුතු වෙනවා අදරුව. ඒගේ සමහර වාර්්ෂික පැලෑටි වර්ධනයක් එක්ක වර්ධගනයත් සමඟ කඩා වැටීමකට ලක්වි හැකි නිසා තනිතනි හෝ මුළු පාත්්‍යයම ආවරණයන් ලෙස ආධාරක සැපීමට අවශ්‍ය වෙන මේ සඳහා. මල් පෙබීම ආරම්භවීමට මාසේකට පමණ පෙරසිට පොටඇසියුම් වැඩි පහොර මිස්්්‍රණයක් සති දෙකෙන් දෙකට ලබා දීමද. සේලුම පෝෂක සහිත දියට පොහරක් සතියකට වතාවක් එසීමෙන්ද. ද පැරුණු අලංකාරවත් මල් පාත්තියක් අපිට ලබාගන්ඩ ඉවහල්ලෙන අදරුව එම ඒක වාර්ශික මල් පැලෑඇති මල් පාති නඩත්තුවය කතා කළන් සමහර මේ වාර්ෂික පැලෑටි වර්ධනයක් සමඟ කඩා වැටීමට ලක්වෙන්න පුළුවන් නිසා. තනිියෝහෝ මුළු පාත්තියම ආවරණය ඕන ලෙස ආධාරක සපයන්න්න ඕන වෙනවා. මල් පිපීම ආරම්භවීමට මාසයකට පමණ පෙරසිට පොටෑසියම් වැඩි පෝර විස්්නයක් සහිත පොටේසියම් වැඩි ඩි පහොර මිශ්ණයක් සති දෙකින් දෙකට ලබාදීම සියලුම පෝෂක සහිට දර පෝරක් සතියකට වතාවක් එසීමද හොඳින් පැටිරුණු අලංකාරුවත් මල් පාත්තියක් ලබා ගැනීමටය ඉවහල්ලෙනවා දරුවලි. ඒ වගේම මේ වාර්ෂික වල් පැටඇටිෝල ජීවිත කාලයේ අවසන්වීමට ආසන්න අවස්ථාවන විට සියලුම පැළටි පාත්තියෙන් මුල් සමගම ගලවල ඉවත් කර අලුතිෙන් අලත් නව වගාමාධ්‍යයකින් මේ පාත්තිය ගඩ අශ්‍ය වෙනවා මතක තියාගඩ. ඉන් පසු පෙරතිබූ වර්ගේ ම හෝ අදාලිස්ථානයට සොදුසු වෙනත් වර්ගක වාර්ෂික පැළ බලන්න භාවිතයෙන් මල් පාත්තිය නැවතත් යථාවත් කරගන්න අවශ්‍ය වෙනවා හෙම නම් දරුවන වාර්ෂික මල් පැලෑටිවල ජීවිත කාලයේ අවසන්වීමට ආසන්න අවස්ථාාව වන විට සියලුම පැළෑටි පාත්තිය මුල් සමඟ ගලවල ඉවත් කරලා අලුත් වගා මාධ්‍යකින් පාත්තිය පුරවාගැනීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම පෙරතිබූ වර්ගේම හෝ අදාළ ස්ථානයට සුදුසු වෙනත් වර්ගක වාර්ශෂික පැළභාවිතයෙන් නැවතමින් මල් පාත්තිය යතාවත් කර ගැනීමට හැකියාවක් තියෙනවා දරුයි අපි අන වස්සූ නවන ප්‍රශ්නයට ආවර්ණශාක නඩත්තුව සිදුකරන ආකාරයේ දරුවුණය සඳහන් කරන්න කියන් ආවර්ණශාක නඩත්ව සිදුකරන ආකාරය උද්‍යානයේ මනා පෙනුමුකින් පවත්ව ගැනීම සොඳහා ආවරණ ශාක අශ්‍යය නියමිති ස්ථානවල ක්‍රමුත්ව පවත්තා ගැනීම වැදගත්තය නොවවිදස්ථාන ගොඩ නැගලි නිෙදරුණනි ආවරණය කල්ලා මේ වගා කල්ලා තියනෙන ස්ථාපිට කරල තින ආවරණ ශාකපි දන්න. උද්‍යානයක මනා පෙනුමක් ලිවෙරදි පෙනුමක් පවත්වා ගැනීම ස්දා මේ ආවරණශාක ඒවා අවශ්‍යනයේ ධාවන කළයුතු ැඟගොට අවශ්‍යය නියමි ස්ථානලු ක්‍රමුත්ව පවත්තා ගැනීම වැදගත්තය දර. ඒගේ බොහෝවිට ඇති වන ගැටලුවවෙන්න මේ ආවරණ ශාකලෙස භාවිතා කරන වැල්වර්ගහා පැළඇටි ඒවා අධිකවර්ධනයක් ව උද්‍යානය පුරා පැතිරී යාමයි දරුවනි. අන්නේ නිසා ඒ වලක්වා ගැනීම සඳ මාස තුනකට වරක් මේ ආවරණ ශාක කප්පාදු කරමින් ඒවා නියමවෙෙති ස්ථානයෙන් බැහැරට යාම දරුවනි අද ස්ථාවාරනය කරමින් පොතින ඒ නීමති ස්ථාලුවින් බැහරට අම්පාලි කරන්නඕ. ල කොගන්න නොනේවගේම ආවර්ණශාකෝල උස පාලනය කිරීමත් වැදගත්තෙන මතකතියාග හෙමනම් මෙන්න උද්‍යානයේ මනා පෙනුමක් පවත්වා ගැනීම සඳහා ආවර්ණශාක අවශ්‍යයෙන් නේමති ස්ථානල ක්‍රමුත්ව පවත්වා ගැනීම වැදගත්ෙන වනීමම ති ස්ථානුල ක්‍රමුවත්ව පවත්වා ගැීම වැදගත් වෙන. ඒවාගේම බොහෝ විට ඇතිවන ගැටලු වෙනීම ආර්ණශාක විදියට භාවිතා කරන්න වැල්ලුවර්ගහා පැළෑට අධික වර්දනයක් වෙලා ඒවා උද්‍යානයේ පුරාම පැතිරලයන්න පුළුවක් හිමනං වලක්වා ගන්නන්නේ පැතිල්ලැනෙක් වලක ගන්න මාස තුනකට වරක් මේ ආවරජාක කප්පාදු කරමින් නිවා නියමි තිස්ථානින් බැහැරයාමට වලක්වා ගත යුතුීමෙන් ආවරණ ශාකවල උසපාලනීද ඉතාමක්ම වැදගත්වෙනවා දරු. ආවරණ ශාකතර දිරාපත්වන කොළරොඩු එකතුවීම එහි අලංකාරයට බාධාවක් වන්නාසේම සරපයෙන් වැනි සතුන් ලැගුම් හලක්දේඒ සපේයනවා. එනිසා මේ වලක්වාගැනීම සද සතියකට වතාවක් මේ ආවර්ණ ශාක අතර එකතවන කොළොරඩු ඉවත්කිරීම යෝග්‍ය නොදරුවන ඒවගේ ආවර්ම ශාක අතර යම්කිසි ස්ථානයක පැලෑටි මැල්ල තියෙනවන ඒවා සියල්ල ඉවත් කල නව වගාමාධ්‍යයක් වෙදා අළතුන් කළ සිටුවීමට වග බලාගත යුතුයි මේ බලන් මේ ආවර්ණ ශාකතර දිරාපත්තන කොළරුරු එකතුවීම එහි අලංකාරයට බාධාවක් වන්නාතේ මෙවැනි ස්ථානවල සරපීන්වෙනි සතුන්ට නැගුම් හලක් සපේන කටු මේ ලක්වා ගැනීම සඳහා සතියකට වතාවක් මේ ආවරණ ශාකතර එකතරන කොල්ඩුඩු ඉවත් කිරීම යෝග්‍ය වෙන ආවර්ණ ශාකතර යම් කිසි ස්ථානයක පැළෑටි මැරලතියෙනුවාන එ මැරණු පැලෑට ඉවත් කරල අලුත්වගාමාධයක් යොදල පැළ සිටිවීම සිදු කරන්ඩත් අවශ්‍ය වෙනවා දරුවද සාමාන්්‍යයෙන් හොඳින් වැඩුණු ආවර්ණ ශාකතර වල් පැලෑටි මතුවීමක් සිදුවන්නේ නැ සාමානය ොඳින් වැඩුණු ආවර්ණ ශාකතර දරුණේ මතකතියාගන්න වල් පැලෑටි වර්ධනීම සිද්ධවෙන්න නැහැ මුල් අවස්ථාවේදදි වල් පැලෑටි අතිං ගලවල ඉවත් කිරීමෙන් අපිට පහසුවෙන් පාලනි කරන පුළවා. වියලි කාලගුණයක් පවතීනන් ජල සම්පාදනය කළ යුතුයි දරුවනි ලංකාවි පරිසරතත්වැයටදේ බොහෝ ආවර්ණ ශාක සඳහා පෝරේදීමක් අවශ්‍යයන වෙන්නේ නැහැ අවශ්‍යනඕනු ඇ එමනම් සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු ආවර්ණ ශාකතර වල් පැලට මතුවීම සිද්ධුවීනි ඉන්නේහ මුල් අවස්ථාවේදම මේ වල් පැලයට ඇතින් ගලවලවත් කිරීමෙන් පහසුවෙන් පාලනි කන්නපුොලෝ. වියලි කාලගුණයක් පවතිනවනම් ජල සම්පාදනය කරන්න්ඩුවනි. ලංකාව පරිසර තත්ව යටති බොහෝ ආවර්ණශාග සඳහා පහරඳීමක් අවශ්‍ය වෙන්නෙ නැහ අවශ්‍යනුව ඇත. අපන ප්‍රශ්නා කරනුවට තුුණ පලස නඩටත්තුව සිදුක ආකාරය අපේ අහන්නේ අප ඉට පස්සයන්නේ මේ ඊළඟ විශේෂිතම සුවිශේෂිතම උද්‍යානන්ගයක් වන ඒඇ මුරුදු අංගයක් විශේෂි විශේෂෙන් සලකාබල් ලබන සු විශේෂිත බුදුන්ගයක් වන මිට්‍රුුණ පලස නඩත්තුව සිදු කරන ආකාරයයේ දරුණේ පැහැදිලි කරන්න කියන්නේ අනුවනි ප්‍රස්්ටිෙන් අප යනවා පිළිතුවට. මේ උද්‍යානයක මනා පෙනුම දීර්ඝ කාලිනව පවත්වා ගැනීම සොඳ. ද්‍යානයක මනා පෙනුමක් දර්ග කාලිනව පවත්තා ගැනීම සොදා මිත්‍රු පලසක් දරුණේ ඉතා අමත්ම වැදගත් වෙනවා. වශයෙන්ම සිදු කළ යුතු නත්තු ක්‍රියාවක් තමඒ නිසාමී ත්‍රුණ ලෙස්‍රමානුකූල ඒවා පවත්ගෙන න්න නවශයෙන් කළයුතු දෙයක් මෙවලන් යනම් උද්‍යානක මනාප පනවා දර්ග කාලීනව පවත්වාගැනීම සොඳහා දරුවනී. අධ්‍යාවශයෙන් සිදුකලළ නදදු ක්‍රියාවලි වන්නේ මිත්‍රරුණ පලස ක්‍රමාණුකූලව පවත්වාගෙන යන එකක නඩත්තු කරන එකෙහිම නම්. ක්‍රමාණුකූල නොවන තරන පලසක් අනෙකුත් උද්‍යාන අංගවල පෙනුමද. සඟවා තබා ගැනීමක් සිදුකන්ව දරු එම ක්‍රමුුවත්ත මේ උද්‍යානයක ප්‍රධාන මුරදු අංගයක් වන තුනපිටියක් තුන පලසක් නඩත්තුකිරීම සිදු කරඩ අවශ්‍යයයි මේ බලන්හිනම් උද්‍යානයක මනාපෙනුම දීර් ගාලින පවත්වාගැනීම සඳහා අධ්‍යා වශයෙන්ම සිදුකළ නලතු ක්‍රියාව වන්නේ තුෘුණ පලස ක්‍රමාණුකූල පවත්වා ගැනීම ක්‍රමාණුකූල නොවන තුන පලසක් අනිකුත් උද්‍යාන අංගවල පෙනුමුදද සඟවා තබනු ලබනුව දරුණයත් සොඳහන් කරන්න අශය. දරුණ න පිදිිර ඒවගේ මදරුණනි සාමාන්‍ය දේශුණනි තත්ත්ව අයටත මේ තුෘුණ පිටිය අපි දන්නවා සති දෙහෙකට වතාවක් ක්‍රමුුවත්තු සකස් කරන්න අවශය නොදරුණි වර්ෂාකාලයේ දිනම් සතිීකට වතාවක් ටුණ පලසට අවධානියමු කිරීම සිදුනු අදරුවුණේ කත්මතක් කරන්න ඕනෙ වලි කාලගුණක තත්ත්වයයටටදේ දිනම් මාසේකට පමණ කාලාන්තරයක් තුුණ පලසේ නඩත්තු කටයුතු සඳහා යෝගගීන එන දරුවනේ සාමාන්‍ය දේශගුණික තත්ත්ය අත්තේ තුන පිටිය සති දෙකකට වතාවක් ක්‍රමුවත්තු සැකස යුතු වෙනවා. ඒ වගේම වර්ෂා කාලයක දිනම් සතියකට වතාවක් තුන පලසට අවධානීයොමු කිරීම සිදු කරන්න වෙනවා. ඒ වගේම වියලි කාලගුණික තත්ත්යයට දීදීනම්, මාසේකට පමණ කාලාන්තරයක් තුුණන පලෙසී නරත්තු කටයුතු සඳහා යෝගග්‍ය වෙන. වඩාත් ආකර්ශෂණීය තුුණපිටියක් පවත්වාගෙනය අමු සඳහා දරුවනී පහතු සඳහන් නදත්තු කටයුතු ක්‍රමවත්ව සිදු කිරීම අත්‍යවශ්‍ය වෙන හොඳයි දරුණෙීමට අපි බලාග බලන්න යන්නේ විිලට අවදානයම කරන්න මේ සමලෝචන ප්‍රශ්නය ඇති දරුවන වඩාත් ආකර්ෂණය ලෙස තුුණපිටියක් පවත්වාගෙන යාමට නං වඩාත් ආකර්ශණය ලස තුරුණ පලසක් උද්‍යානයක පවත් ආගෙනයාමට නම් අධ්‍යාවශයන සිදුල ට නැත්තු කටයුතු පිළි ඳව වයිදරුණණ ප්‍යවදාානයම කරන්නේ යන්නේ ස සුවිශේෂිත අවස්ථාවක් ඉදියට විභාගිද්‍යනනිවාවය මහන් පුළුවන් වඩාත් ආකර්ෂණය තෘුණ පිටියක් නැත්තං තරුණ පලසක් පවත්ව ආගනයාම සඳහා පහත සඳහන් නඩත්තු කටයුතු ක්‍රමවත්තු සිදුකිරීම අධ්‍යාවශ්‍ය වෙනවා බලන්න දරුණේන. වඩාත් ආකර්ශණීය තුුණපිටියක් පවත්වාගෙනයාම සඳහා පහත සඳහන් අඩත්තු කටයුතු ක්‍රමුවත්ව සිදුකිරීම අත්‍යවශ්‍ය වෙන හෙමනං අංකේක ජල සම්පාදනය නිසවඇවුරින් වඩාත් ආකර්ශණය තුඩුපිටියක් පවත්වාගනයම සඳහා ජල සම්පාදනය නිවැරදිව මනාව ප්‍රසස්ථ ආකාරයෙන් සිදුකිරීම ඉතාමත්ම වැදගත්වෙනවා දරුවන අලංකාර වත්ෘුණ පිටියක් පවත්වාගෙනයාම සඳහාමේ උද්‍යානයකදී. ඒ වගේම පිරිසිදු කටීමේ කටයුත්තු නිවැරදිව සිදු කිරීම වැදගත්වෙනවා අදරුවනේ, තුරුණ පිටියක් තුළම මේ පිරිසුදු කිරීම කටයුතු නිර නිසි අයුරින් සිදු කිරීම ඒ කටයුතු පිරිසිුදු කිරීම කටයුතු පවත්වාගෙනයාම ආකර්ශනීය ඒ වගේම නෙද වඩාත් සිත් අදගන්නා සුළු ආකාරයේ, පටියක් පවත්වාගනයාමට පිරිසිදු කටයකතුගේම තෘුණ කප්පාදුව ඉතාමොත්ම වැදගත්තව දරුවුණේ. නීීමිත කාලයේදී නීවිත ප්‍රමාණයට මේ තුණ පලසක් ත්‍රුණපිටියක් කප්පාදු කිරීම දරුවනේ අතිශයින්ම වැදගත් කාරණාවක් එහි අලංකාරත්තය පවත්වාගැනීම සොඳහා. ඒවගේම තැලීම සිදුකරන්්ඩ අවශයනවා දරුවනේ ඒගේ වරු කප්පාදුව මනාවසිදු කළයුතු වෙනවා. ඒවගේම නිවරදිව ඒ කාලයේදී තෘණ පිටි වාතනය කිරීම ඒගේ ත්‍රනතම තර්ගකාරීව වැඩෙන වල් පැලෑටි මර්ධනය තුළින් දරුවනේ ත්‍රෘුණපිටියට අලංකාරවත් පෙනුමක් ලබාගණ්ඩ ඒ වගේම අලංකාරවත් තෘුණපිටියක් පවත්වවා ගැනීම සඳහා නිසි අයුරින් සිදුකන් ලබන වල් මර්ධනය ඉතාමත්ම වැදගත් නඩත්තු කිරීමේ කටයුත්ත. ඒ වගේම මේ තෘණ වගාවන් සොඳහා පොහොරේදීමත් සෙවන ඉවත් කිරීම සහ රෝගහා පලිබෝධ පාලනයත් මනා මනාලෙස සිදුකිරීම අත්‍යවශ්‍යම කාරණාවක් දරුවනේ සෙවන ඉවත් කිරීම පොහොරෙදීම රෝගහා පලිබෝධ පාලනයත් නිසි අයුරින් සිදු කිරීම අවශ්‍ය වෙනවා දරුවුණේ මේ ආකර්ශනීය තුනපිටියක් උද්‍යානයක් තුළ පවත්වාගෙනයාම සඳහා අත්‍යවශ්‍යයෙන්ම සිදු කළේතු නඩත්තු කටයුතු විඩේට අයි දරුවුණේ මේවා හඳන්න නුලබන්නේ අක එක ජල සම්පාදනය අංක දෙක පිරිසුදු කිරීම තුන චුුණකප්පාදුව හතර තැල පහ ඉවුරු කප්පාදුව හය තුර පිටිවාතනය කිරීමතවල් මර්ධනය අට පහරයේදීම නවය සෙවන ඉවත්කිරීම දහය රෝගහා පලිබෝධ පානය හරමිද වල එකයි දෙකයි තුනයි කතරයි පායි හය කතයි අටයි නවේ දය මේ තියන්නේ වඩාත් ආකර්ෂණය ලෙසතුරන පිටියක් පවත්වවාගෙනයම සොඳහා ක්‍රමමත්ව සිදු කළේ තු නඩත්තු කටයුතු එනම් පැහදිලිඉදරුවුණේ අප ඉදිරිීයටවු. ඒ අටතේ අපි බලනව අනුවෙක්විඩි ප්‍රශ්නිං ජල සම්පාධනයේ සිදුකරන ආකාරය ඉදරුවනි මේදී තෘුණපිටියක් සොඳහා මේ වඩාත් ආකර්ශණය ලෙස තුෘුණපිටියක් පවත්ව ආගෙනයාම සඳහා දරුවන වඩාත් ආකාර්ශණය ලෙස තුෘරුණපිටියක් පවත්වවාගෙනයාම සොඳහා ජල සම්පාධනයේ සිදු කළීතු ආකාරයයි සොඳහන් කරන්න කියනෙ. අනුවක්වනි ප්‍ර්ටි හන්න්නේ ජල සම්පාදනය සිදු කරන ආකාරෙ මේ ජල සම්පාදනය කියන්මිත් වඩා ආකර්ශණීලෙ සතුන පිටියක් පවත්වවාගෙනයාම සඳහා සැලිකිලිමත්තුව සිදු කළ යුතු නඩත්තු කටයුතුයි. ඒමනම් දරුවනේ අපි දන්නවා යම් කිසි ප්‍රදේශයක ස්ථාපිත කර තියෙන උද්‍යානයක තුරුණපිටියක් සඳහා. ඒ ප්‍රදේශයේ වියලි කාලගුණක තත්ත්වයක් නම් පවතින්නේ, ්‍රෘணපිටියේ ෘුණපලස සඳහා දිනපතා ජලස්ම්පාදනය අවශ්‍ය වෙනවා. ඒ කුඩා ප්‍රමාන්නේ තෘணපාලසක් නම් මල්බාල්දිහු රබனாලයක් ආධාරෙන් ඒ සඳහා ජලශැපීම සිදුකරන්න හැකයා වක්තියන දරුවුණේ. වඩා විශාල ්‍රෘුණපලසකට අපිට හැකයා වක්තියෙනවා මේ ශුද්‍ර ජල සම්පාදන ක්‍රමවේදයක් ලෙස අපි දන්නවා ශේත්‍රය යම් සීමිත ප්‍රදේශයකට, මිත ජල ප්‍රමාණයක් පීඩනියක් ඇඩතේ සැපීමයි ශුද්‍රජල සම්පාදනය කියන්නේ මේ ප්‍රධාන ශුද්‍රජල සම්පාදන පද්ධති දෙකක් ගැන අපි කතාකරමවා දරුවනේ බිින්දු ජල සම්පාදනය ්‍රිප් ඉරිගේේෂන් සහ විසරුම් ජල සම්පාදනය ස්පරිින්ක්ල ඉරිගේෂන් වසය. ඒමනං අපිට හැකියාවක් තියෙනවා විශාල තෘණ පලසක් තුනපිටියක් සඳග අපිට විශාල තුන පලසකට විසරුම් නැතම් මේ ස්ප්‍රින්ක්කල ඉරිගගේෂන් සිස්ටම් එකක්. ස්වරුම් ජලම්පාධන පද්ධතියක් සවිකර ගණ්ඩාව ශ්‍යවෙනවා මේ විසරුම් ජල සම්පාදන පද්ධතියක් පිහිටවා ගැනීම තෘුණපලස පිහිටවීමට පෙර සිදු කළයුතු කාරයක් දරුවනි එසේ නොමැතියෝහෝ ්‍රෘුණපිටියට හානි සිදුකිරමින් ඒ සවිකිරීමට සිදුවෙනවා ඒ වගේබ ඒ වගබලාගතයුතු කාරණාව ත්‍රුණපට ස්ථාපිත කිරීමට පෙරයි මේ විසරුම් ජල සම්පාදන පද්ධතිය මේ අදාළපිටියේ තුළ ස්ථාපිත කර ගැනීමට අවශ්‍යवाන්නේ. හමනන්දරුවන වියලි කාලගුණයක් පවතිනො නන් දිනපතා ජල සම්පාදනය අවශ්‍ය වෙනවා. කුඩා ප්‍රමාණී තුන පලසක් නම් ට ජල සම්පාධනය සඳහා මල් බාල් දිහෝ රබ නලයක් ආධාරයෙන් තුනපිටියට තුන පලසර ජල සම්පාදනය කළ හැකි. ඒ වඩා විශාල තුනපලසකට විසරුම් ජල සම්පාදන පද්ධතියක් සවිකරගත යුතු වෙනවා. මේ විසරුම් ජල සම්පාදන පද්ධතිය, හි ගැනීම තුරුණ පලස පිහිටිවීමට පෙර කළ යුතු කාරයක් එසේ එනොමැතිව හොත් දරුවනේ තුරුණ පිටියට හානි සිදු කරමින් එය සවිකිරීමට සිදුවෙනවා අපිට මතක තබා ගන්න ඒ වගේම නිවාස උද්‍යාන නිවිස්සුල ස්ථාපිත කර තිෙන උද්‍යාන කාර්යාල වල ස්ථාපිත කර තියන උද්‍යානාදී සඳහා පොපප් ුවර්ග විසවරුම් ජල සම්පාධන පද්ධතියක් යෝග්‍ය වෙන ආණ්ඩ පුලුවන් විභාගිට බෞවර්ණමාදිරී ප්‍රශ්නයක. ඒ වගේම ක්‍රීඩා පිටි ළමමා උද්‍යානාදී ජල සම්පාදනය සඳහා අර්ධස්ථායි ජලවිදින සහිත විසුරුම් ජල සම්පාධන ක්‍රමයක් ඉතාමත්ම සුදුසුවෙනවා දරුවනි බලන්දරුවනි නිවෙස්වල ස්ථාපිත කල තින උද්‍යාන. යාලල ස්ථාපිත උද්‍යාන ආදිය සඳහා දරුවන පොපප වර්ගයේ විසුරුම් ජල සම්පාදන පද්ධතියක් යෝග්‍ය වෙන ඒවගේම ක්‍රීඩා පිටි ළමා උද්‍යාන ආදයට ජල සම්පාදනය සඳහා අර්ධස්ථායි ජලවිධන සහිත විසුරුම් ජල සම්පාදන ක්‍රමයක් ඉතාමත්ම සුදුසුයි දරුවනි අපි අන අනු දවුණන ප්‍රශ්නයට මේ අලංකාරවත් ආකර්ශණී ත්‍රණපිටියක් පවත්වා ගැනීම සොඳහා සිදු කළ යුතු නඩත්තු පාලනයකින් යුතු සිදු කලයුතු නඩත්තුටයුතු අත්‍ය අශයෙන් සිදු කළයුතු මනනා පාලනෙකින් නයුතු අත්‍ය වශයන සිදදු කල නටත්තු කටයුතු අනත ළඟගේ නඩත්තු කටයුතු තමයි දරුවුණ ්‍රනිටිය පිරිසිුදු කිරීම කියන කාරණනාව අපි හයි අහන්නේ තුරනපිට පිරිසුදු කිරීම සිදු කරන ආකාරය සොඳහන් කරන්න ෙන දරුවුණ, ස්ු ශේෂී පි තුරට අපි යම්. තුුණපිටිය මතුපිට සවපේෂක එකතුවන වියලි ශාක පත්්‍රාදිය මේ දරුණේ කොරොඩු නේද දරුණේ මේ විධ ශා පත්රාදිය එකතුවේ නේ සලගට ගසාගෙනනනිවතියනවා. දිනපතා ඉවත් කලේ තු දරුණේ මෙවැනි ද්‍රවියය තුරන මතුපිට රැදී තිබීම මගින් හිරුවලිය නොලැබීම නිසාමේ තුරුණ කහ පැහැගැන්වී මිය යාමකට ලක්වවෙන්න පුළුව. එනම් මතගතියාගණ්ඩ අලංකාරණ ආකර්ශමත් ලෙස තුුණු පිටියක් පවත්වා ගැනීම නම් මේ තුන පිටිය. සුදුකිරීම මේ අයුරින් ඉතාමත්ම බැදගත්තෙනවා. ඒවගේම වයන්වැනි කෘමි සතුන්ද පහසුවෙන් ආකර්ශණයයේ වී ත්‍රණඵල සොඳහානි සිදුකරන්න පුළුවන්, මේ කුුණුරඩු ආදිය ්‍රුණපලස සමතයික්්‍රස් විබීම නිසා. සාමාන්‍ය ඉදලකින් ත්‍රෘනපිටි ඇමඳීම අපහසු නිසා දරුවන මේ ත්‍රෘුණපිටි සොඳහාම සැකසූ කොළ එකතු කරන උපකරණයක් භාවිතාකිරීමෙන් ඒ පහස්සුවෙන් සිදුකරගන්න පුළුවන් සාමාන්‍ය ඉදලකින් මේක කරණ්ඩා පහසේ ්‍රෘණපිටියක තියෙන තු මේගේ ශාක පත්‍රවාගේ දේවල් එකතුරගන්න ඒ සදා විශේෂයේෙන් තුෘුණපිටි පිරිසුතු කිරීම සදදාම යොදාගන්න යෝග්‍යව වන උපකරණයකින් අපිට මේ තෘුණ පිටිවල එකතුවන වියලි කොල රොඩු ආදිය එකතු කරගන්න හැකි අාවතිය නොදරුවනි පහස් වෙන් හෙමනං තෘුණපිටිය මතුපිට එකතුවන වියලි ශාක පත්‍රාදිය දෙනපතා ඉවත් කල යුතු දරුවන. මෙවිනි දාවයේ ත්‍රුණ මතු පිට රැඩී තිබීමන්. රුණ පලස මතට නිශ්‍යාකාරෝ හහිරියරු ලබීීම නිසා තුරුණ කහ පැහැගැන්වීමේ යනු. ඒවගේම වියන්වැනි කුමීන්ද පහසුවෙන් ආකාර්ශණය වී ්‍රෘුණ පලසටහානි සිදුකරන්න පුළුවන්. සාමාන්‍ය ඉදලෙින් මේ ත්‍රනපිටි ඇවදීම පහසු නිසා දරුණේ ඇමදීමම පහසු නිසා තුරුණපිටි සදහාම් සැසූ කොලේ එකතු කරන්න උපකරණයක් භාවිතා කිරීමන්නේ පහසුවන්ම සිදුකරගඩ අවස්ථාවතියන තු්‍රුණපිටිය පිරිසුතු කරගන්න අවස්ථාවතිීන ආකාරියටට. තෘුණ කප්පාද සිදුකරන ආකාරය සඳහන් කරන්න කියනවා විශේෂෙන්ම මේ තෘනපිටියක ප්‍රෝණීන් කියන එකත් තුුණපිටියක් කපාදු කිරීම දරුවුණේ නිසි වෙලාවට නිසි ප්‍රමාණයට කප්පාදු කිරීම වඩාත් ආකරර්ෂණය තෘනපිටියක් ලබාගැනීම සොදාහන් නිවැරදි කප්පාද අත්‍යයාාවශ්‍යයම අපි කියන නටත්වූ ක්‍රමවේදයක් විදිීර දරුවුණනි සොඳහන් කරන්න පුළුවන්ගෙන අපි බලමු කෝමද. තුරුණ කප්පාදුව සිදුකරන ආකාරයයි අනුතුන්නි ප්‍රශ්නෙන් සඳහන් කරන්න කියන්න. නේ තෘුණපිටියේ වර්ධන වේගේ අනුව බන තුනපටියම අපිට වර්ධනය වන වේගේ ග්‍රෝ්‍යක අනුව අපට ඒ කප්පාදු කරන කාල සීමාව තීරණය වෙනවා. සාමාන්‍ය තත්ත් අතේදී සති දෙකට වතාවක් කෝ තෘණ හොඳින් කප්පාදු කළ යුතුයි දරුවනි. සාමාන්‍ය තත්වයටතේ තෘුණන වගාවක් නැත්තම්ේ ටුණපිටියක් සති දෙකට වක් හොඳින් කපාදු කළ යුතු වෙනවා. මේ සඳහා වෙළඳපොලේ විධ කප්පාදු ඇන්ත්‍ර ඇති අතර ගේ අවශ්‍යිතාවය අන සොදුසුයන්ත්‍රයක් දරෝුණනි මේ තන කොළ කප්පාදු කිරීම සොඳහා මිලදී ගන්න හැකි අාවතියෙනු. තුන්න පිටියේ වර්ධනවේගේ අනුව ඒ කප්පාදු කරන කාල සීම අවතය අොදරුවනි සාමාන්‍යත්තත්්‍යයට දේ දී සසාති දෙකට වතාවක් වූ තුුණන හොඳින් කප්පාදු කළ යුතුයි මේ සොඳහා වෙනඳ පොලි විධ කප්පාදුයන්ත්‍ර ඇති අතර තමන්ගේ අවශ්‍යතාවයානු සොදුසුයන්ත්‍රයක් ඒ සොඳහා භාවිතා කරන්න පුළුවන්. තෘුණ කැපීමේදී කැපී ඉවත්වන තුෘුණ කොටස් දරුවුණනි එකතුවන ආකාරී අන්ත්‍රයක් භාවිතා කිරීම පහසුයි දරුවනි. මොකද මේ තෘුණ කපනකොට කැපී ඉවත්වන තෘුණ කොටස් එකතුවන් නෝන එකතුවන ආකාරී අන්ත්‍රයක් නංම් භාවිතාගකිරීමදේ පහසුයි මොකද එම නැත්තන් තෘුණ කැපී අවසන්න වූ වහාම මේ කැපී ඉවත්වෝ ත්‍රෘුණ අතුගාල ශේෂ්‍රවීෙන් ඉවත් කරන්න අවශ්‍යයයි දරුවුණනි ඉතින් මේවා මගින් තුනපිටියට පලිබෝධ ආකර්ශණය ඇතිවන්න පුළන් එනිසා මේ වතුගාල ඉවත් කරන්න වෙනු. එක නිසා තමයි මේ තුුණ කැපීමේදී මේ කැපී ඉවත් තුන තුුණ කොටස් එකතුවන ආකාරීන්ත්‍රයක් භාවිතා කිරීම පහසු. එම නැත්තං තන කොල කපලා අවසන් වරාට පසේ කැපී ඉවත් වූ තුන අතුාල ශේෂ්‍රයෙන් ඉවත් කරන්න ඕනේ මොකද මේවා මේ තුනපිටියට පලිබුද්ධකයන් ආකර්ශණය කර ගැනීමට හහිතු ොන සයවා ඉවත් කරන්න වශය රුණ පිටියෙන් දරුවුණන් ඉවත් කරන්න ඕ අනු අහතරන ්‍රස්ටයෙන් අපි තුරුණ පිට තැලීම සිදුකරණ ආකාරයයි දරුණේ සඳහන් කරන්න කියන්නි බලමුොමද තුරුණ පිටි තැලීම සිදු කරන්න කියන සම්බන්ධ දරුවුණේ සෑම තුරුණකප්පාදුවක් අවසානයේදීම මේ අතුගෑමින් පස්සේ තරමක් බරරෝල් එකක් ඔබ කද මේ කේියාග නොල තුරුණ පිට ැලීම සිදුරන තනකොල පපලවසනට පසේ තරමක් බ රෝලෙක්කින් රෝලෙහෙකින් රෝලක් කෙලොග්‍රමි පහක්ම ආධාරයෙන් තැලීම මගින් එකකාරව පැතරුන් හොඳ තරන පලසක් අපට ලබාගන්න හැක ව ග හ ිට ගන ගේ ට සිදුගන්නන ප ග ක් පත් ගන්න උද්‍ය අනලත් මේ කටයුත්ත සිදු කරන අපිට දැගන්න පුල්ලුව. ඉතින් ැලීම මගින් ත්‍රනවල අග්‍රස්තංකර වර්ධනය නිශේදනය වී අපි කියනවා පර්ශික අංකුර වර්ධනය දිරිමත් කනවා දරුවුණේ ඒවගේම මෙමගින් වඩා උස්න වූ පැතුරුණු තුරුණ පලසක් ලබාදනවා සෑම තුණකප්පාදුවක් අවසානයේදී මතුගෑමින් පස්සේ තරමක බර රෝලක් යෝග්‍රෑම් සි පහක පමණ ආධාරයෙන් තැන පිටිය තන් තරුණපිටිය තැලිම් මගින් එකආකාරෝ පැතුරුණු හොඳ තුණ පලසක් ලබා ගන්න පුළුවන් මේ තැලීම මගින් තරුණවල අග්‍රස්් අංකුර වර්ධනය නිශේදනය වෙලා පාර්ශ්ීත අංකුර වර්ධනය දිරිමත් කරනවා දරුණේ. මෙමගින් වඩා උන වූ පැතුරුණු තුරුණ පලසක් ලබාද. වඩා උස්න වූ පැතරුණු තුරුණ පලසක් මේකෙන් ලබාදන. අනු පස්ෙනි පස්න ත්‍රන පිට වරු කපාද සිදුකර ආකාරය පැහැදිි කර කියෙන මිතරුණ පට ඊවරු කප්පාද සිදුකරන ආකාරයයි පැහැදිල් කරන්න කියන ප්‍රශ්නංකානු පහෙක්. ේ කාලයක්ත් සමඟ තුන පලසෙ සීමාවන්ගෙන් ඔබට මේ තුන වර්ධනයවීම සිද්ධ වෙනවා. ලයින් සොලින් ඔබට එහට වර්ධනීම සිද්ධ වෙන කාලයක්ත් එක්. මිනිස්ස වර්ධනය වන තුන ඉවත් කර තුන පලස වරු ක්‍රමුවත්ව පවත්වාගැනීමෙන් මි පිටියට මනපනුමක් ලබද දෙනවා මදයාගේ කාලයක්ත් එක් තුන පලස සීමාව ඔබට මේ තුුණ වර්ධනය වෙනවා මෙවිදිර වර්ධනය තුුණන කඵල ඉවත් කන්න ඕන දරුණ වත් කලයයාගේ වරු අපි කියනවා ක්‍රමවත්ව පවත්තා ගන්නඕන ඒකෙන් තමයි පිටියට. ක් ලබාද එකත් විශේෂයෙන් මතක් කරඩ. හෙමනම් කාලයත් එක්ක තුුණ පලස සීමාවන්ගෙන් ඔබ්බට මේ තුනවර්ධනය සිද්ධිය වන දරුණේ මේ විදිීට වර්ධනය වන තුරුණ ඉවත් කරලා තුනපලෙස වුරු ක්‍රමත්ත පවත්වා ගැනීමෙන් තුන පිරිියට මනාපෙනුවක් ලබාගන්න පුළුවන් ආකර්ශනී බවක් ලබාගැනීමට හැකියාවක් තිනෝ දරූට. අනූහයි තුනපිඩි වාතනය කිරීම සොඳහන් කරන්නින්ි අනෝ තුරන පිටි වාතනය කිරීමට දරුවනු එත් විවාාගදී හන්න පුළලුව මේ නිතරම භාවිතයේ නිසා තුනපිටිවල යටිපස් ස්තරය ඇයි නිතරම භාවිත කරනවා ගමන්රන්නවා නද භාවින්න බෑගෙනනේ තුනපිටි ති ගමන්රන්නවා ක්‍රීඩාගෙනක තුන පිටියන ක්‍රඩාකරනවා ගම කරන්නවා නද. එ මේ තුනපිටි නිතරම භාවිතා කරනවා. මතරම භාවිතය නිසා තුනපිටිවල යටිපස් ස්තරය තද වෙලා යටිපස් ස්තරය තදවී පසේ වාතරයේ දුරුවලවීමෙන් මිතුණු වරධනය අඩාළවෙන්න පුළුවන් දරුව. මේ වලක්වා ගැනීමට වසරකට වරක්කෝ ඔල් සහිත උපකරණයක් භාවිතා කරලා මේ තද වූ පාන්සු ස්තරයේ බිඳ දැමීම අවශ්‍ය වෙන. ඇයි මේවාතනය කිරරිම් මගින් සිදුකරන්න එහම වාත නිරිදරුවනේ අපි දන්නවා ත්‍රනපි බොහෝවිට නිරම භාවිතය නිසාවාම ත්‍රුණු පටවලතියෙන යටිපස් ස්තරය තද වෙලා දවීම පසේවාත දර පස ී වාත දුරල්ල නවනි දුරලවවිීම, පස රනවාරද ඩල වන්න පුලුව පිදන්න පස ද වනොට ි ෙනන පස ද වන පස තද ව ර සුංහ ලක ු ද ච පස පංස වාතන දුරලයි න එ වනි පසක් ප බරල් කරන්නන ොල් කරන්නන පදන දර එමන මේ ආකාරයට නිතරම භාවිතය නිසා මේ තරනපිටියවලන අටිස්ස්තරේ තදවෙලා පසේ වාතනයේ දුරුවලවීමෙන් කොළවර්ද ඩල්ලවින පුල ර්ධන ඩලනි ොතවට ඒම අවස්ථාවක අපිට මේ වලක්වා ගැනීමට වසරකට වරක් වූ උන් සහිත උපකරණයක් භාවිතා කරලා මේ තද පාන් සිිස්තරය බිඳැමීමට අවශ්‍ය නයමගින් මේ තනපිටියක් වාතනී සිදුකරගන්න පුළුවන්. ප්‍රශ්නනා ක අනුවහත තෘුණපිටියවුල වල් මර්ධනය සොඳහන් කරන්නේ වීඩ කන්ට්‍රෝල් කරන ීද වල් මර්ධනය වල් පැල ඇටිමාර්ධනය සිදුකරන්න ආකාරය ම ද ර වැද ල් පැ දන . මරදන කරගන්න කාර පිළි ද දරන ප්‍ර ො ප්‍ර ද හොද පි වල් පැ වර්ද අවම වශය දුව දරන හොඳ ප න ලද ම ව ශෙන් සිදුවේ. නමුත් බගත දන් සහිත වල් පැලැට වර්ග හොත් පාල කර මත්ම පහසු. ගත දන්සයි වල් පලට වර්ද නන්දරුවම ූගත කදන් හිත වල්පැලට වර්ග වර්ද නියව පාල කිරීම තාත්ම පහසු ව සීගරෙන් පැතිරන්න පුළුව. න්සයි එවැනි වල් පැලෑට ආරම්භ අවස්ථාවවිදීම අතින් ගල ත්රීම තමයි වඩාත්ම සොදුසුවෙන් මක දයාග එමනම් අපි දන්නව වඩ හොඳින් කපාදු කරන්න තුන පිටියක වල්පලට වර්දනීම අවම අවමන් සිදන්නේ හැබැයි නමුත් භූගත කදන් ශහිත වල්පලෑට වර්ග බෝගෝහොත් තරමක් පාල්‍ය පහසේ වනිසා වල්පැලෑට එනි වල්පැලෑට. රම්භවස්ථාවේදී මතින් ගලෝලයි වත්කිරීම තමයි දරුණේ වඩාත්ම සුදුසුවේෙන් අප නවුවට ම ප්‍රශ්නයට තුරන් පිටියවල පොහොරයේ දීම සඳහන් කරන්න කෙර පොහොදමිතුුණු පිටියවලට පහර දීම සිදුරන්නේ ගනෙ පිළිබඳව දරුණය අපි සාකච්ා කරන්න යන්න දරුණේ ආරම්භක අවස්ථාවේදී මනා එකාකාරී වර්ධනයක් ලබා ගැනීම සඳහා රසායිනික පහොරයේදීම සුදුසුවය මතක තියාගන් ආරම්භක අවස්ථාවේදී මනා එකාකාරී වර්ධනයක් ලබාගැනීම සොඳහා රසායනික පහොරේ දීම සුදුසුී මතකතියාග මුලින් ඒ සඳහා හයිඩ්‍රජන් වැඩි අනුපාතියකින් යුතු අමුශුමාත්‍ර මූලග්‍රව්විය සහිත දියර පොහොරක් භාවිතා කිරීම සුදුසුවයේ නොදරු මතකතියාග හොදරන තුර පිටියවලට පහොරේ දීම සඳහන් කරන්නෙන ප්‍රශ්නයට යපයන්නේ අපිදිරියටයන් බලන්න ආරම්භක අවස්ථාවයි දරුණේ මනා එකකාරය වර්ධනයක් ලබා ගැනීම සඳහා රසායිනික පොලදීම සදුසී දරුණ මේකෙදී නයි්‍රජන් වැඩි අනුපාතයක් සහිතව අංශුමාත්‍ර මුූල් ද්‍රයවනි සමන්ිත දේර පොහොරක් කිෙදීම යෝගියුණන දරුණ මතරතියා ගන්න මේ සඳ වැඩි නයිට්‍රජන් අනුපාතයක් සහිතව වැඩි නයිට්‍රජන් අනුපාතයක් සහිතව අංශුමාත්‍ර මූල ද්‍රවේද සහිත දේර පොහොරක් භාවිතා කිරීමයි සොදුසවෙනි දරුණනි එහමනක්. ආරම්භක අවස්ථාවේදී මනා එකකාරී වර්ධනයක් ලබා ගැනීම සඳහා රසාහිනික පෝර දීමයි සොදුසුවෙන්නේ දරුන් මන ආරම්භක අවස්ථාවදී මනා එකකාකාරි වර්ධනයක් ලබා ගැනීම සොඳහා රසාහිනික පහරය දීම සොදුස වෙන එනම් මේ සොඳ වැඩි නයිට ්‍රජන් ප්‍රතිශ්තයක් සහිතව අම්ශුමාත්‍ර මූලද්‍රාවය වලින් යුත් ධර පොහොරක් යෙදීම සොදුසු වෙන දිර පහර වර්ගයක් යෙදීම සදුසුව වෙන මේ සොදහා ඒ වගේම සත්තුව අපද්‍රව්වේ හැර වෙනත් කාබනික පොහොර හොඳින් කුඩුකර තුනීයට විසුරුව ඇහැරීමෙන් ඉක්මන් හා ගුණාත්මක වර්ධනයක් ලබාගැනීමට හැකියාව ලැබෙන අදරුවනි තෘුණපිටිය මනා ලෙස වර්ධනය උපසු නිතරම පොහරේ දීම අවශ්‍යවෙන්නේ නැහැ. ඒ වගේම අත්‍යවශ්‍ය වහොත් පමණක් සුදුසු දියර පොහොරක් ඉසීම සිදු කරල ත්‍රනපලසට අලුත් පෙනුවක් ලබාගන්න පුළුව. හෙමනං. ට රසායිනික පහර දෙදන අතර සත්තු අප ද්‍රවවයේ මතරදයන වෙනක් කාබ ප වෙනත් කාබනිික පොහොර හොඳින් කුඩුකර තුනීයට විසුරු අය හැරීමින් ඉක්මන් හාඋනාාත්මක වර්ධනයක් ලබාගැනීමට හැකියාව ලැබෙනු. ත්‍රුණපිටිය මනාලෙස වර්ධනය වූ පසු නිතරම පොහුරේදීම අවශ්‍ය වෙන්න හැ. අත්‍යාවශ්‍යයවත් පමණක් සුදුසු දර පොරක් ඉසීම සිදු කරලා මිතුණ පලසට ත් පෙනනුමක් ලබා දෙන්න පුළුවන් තෘුණපිටියක සෙවන ඉවත් කිරීම හඳුන්වාන කම බලම ඊළංඟ මේ ආකර්ශෂණය තුුණපිටියක් ලබාගැනීම සොඳහා මේ අත්‍යා වශයෙන් සෙදු කළ යුතු නඩත්තු කටයුතු ඇතේ මේ විශේෂයෙන් පාලනකින් යුතුව සසිදු කළ යුතු නඩත්තු කටයුතු ඇ දරුවනේ තුරනපිටියක සෙවන ඉවත් කිරීමයි අපි හැඳින් විට යන්නේ අනෝනගෙන ප්‍රශයේ තුනපිටික සෙවන ඉවත් කිරීම. තුෘුණපිටියක පලිබෝධානය ඇතුළු බොහෝ ගැටලු ඇතිවෙන්නේ හිරුවලිය ප්‍රමාණවත් ම නොලැබියයාමින් බලන්. ප්‍රමාණවත් හිරවෙලියක් ලැබෙනවනං තුනපිටියක පලිබෝධහානි අව මයිදරුවේ. මොකද ප්‍රමාණවත් හිරවෙලයක්ක් ලැබ නොනෙ තුරුණ පපටියකට. ඒමනැතුව තුුණපිටියකට පලිබෝධහානනි ඇතුළ බොහෝ ගැටලු ඇතිවෙන්නේ මේ හිරුවලිය ප්‍රමාණුවත්ම නොලැබියයාමින් දරුවුණේ. ඒ නිසා. හොඳ තුුණපල්සක් ඇතිකර ගැනීමට නම් ආකර්ශනය තුන පරසක් ඇතිකර ගැනීමට නම් දරුවන වසරකට වරක් තුනපිටියට ඉහලින් තියෙන අධිකව සෙවන ලබා දෙන ශාකවල අතුකප්පාදු කරලා ඉවත් කරන්න අවශ්‍යයයේ මතකතියාකගේ අවරුද්ධෙකට චරයක් තුුණන පිටියට ඉහලින් තියෙන ශාකවල අතු කප්පාදු කරල ඉවත් කිරීම මගින් දරුවනේ අපිට මේ තුනපිටියක සවන ඉවත් කිරීම කන්න පුළුව. ර වනවත් කිරීම හඳුවන් ඒමනං. තුණපිටියක පලිබෝධහානි ඇතුළු බොහෝගෙටලු ඇතිවෙන්ම දරුවන හිරුවිලිය ප්‍රමාණවත් පරිදි නො ලැබීමෙන්. හොඳ තෘුණ පලසක් ඇතිකර ගැනීමට නම් වසරකට වරක් තෘුණපිටියට ඉහලින්තියන අධික සෙවන ලබාදන ශාකව ඇතු කප්පාදු කර ඒවා ඉවත් කළ යුතු වෙනවා දරුණතකොට ප්‍රමාණවත් ආලෝකයක් ලැබීමෙන් වවි පලිබෝධ වුවදුරු පාලනය කරලා, අපට ංකර්ශණීය තුරුණු පලසක් ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා අදරුවනේ. අපි යනවා ප්‍රශ්ලංක සීයට චුණපිටිවල රෝග හා පලිබෝධ පාලනයේ සිදු කරණාකාරය පැහැදිලිකර ඉතාමත්ම වැළගත් කාරය. අපි දන්ව මේ ශාකෝල්ට වැලදිෙන රෝග මොනවදරුණනේ ශාකෝල්ට වැල දෙෙන රෝග අපිදන්නවා ශාක රෝග ගැත්තුළගත්තො ාකෝල්ට බැක්ටේරිිය රෝග වැලදෙනනවා දිලීර රෝග වැලදෙනවා වෛර රෝග වැලදෙනවා අදරුවනේ. ඒ වගේම ශාකෝල්ට ප රෝග වැලදන. ඒවාගේම ෆයිට පලාස්ම කියන රෝග වැලෙන්දි ොමගින් රෝග වැලදෙනවා. බැක්ටේරයා දෙෙලේර් වරස් වටෆනු ෆයිට පලාස්මක්. ඉට අමතරව පලිබෝධහනි සිදුවන කුම පිබෝධකයෝ ඉන්නව දරුවනේ. ඒවාගේම වල් පැලෑටිත් අපි පලිබෝධයන් විදිටයි හඳුන් වන්නේ. වල් පැලටත් පලිබෝධකවිදිට හඳන්න්න මෙම ආකාරය පලිබෝධහා රෝග නිසාදරුවනෙත් මේට්‍රුුණ පිටියක අලංකාරුවත් බව ආකර්ශනය බව නැතිවල යන්න පුළුවන් එකත් සහන කරන්න ව එන අප දැන්. සවි ප්‍රශ්නංග සී යටතේ තෘුණපිටිවල රෝගහා පලිබෝධ පාලනයේ සිදු කරන ආකාරය පිළිබඳවයි දරුවනේ අපි මේ යටතේ ඔබත් සමඟ පැහැදිලි කරන්න විවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නන්දරුවනේ තෘුණපිට්ටට සඳහා විශාලවස්සයෙන් හානිරන රෝගහා පලිබෝධ අවස්ථා නැතත් ඒ ඒ ප්‍රදේශවල පරිසර තත්ත්ව අනුවදරුවනේ විවිධ හානිකර අවස්ථා ඇති වෙන්න පුළුවක් ඒ වාතර ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන අවස්ථා කහිපයක් තියෙනවා. මේ බලන් එහෙම නම් මේ තෘුණපිට්ට නි සඳහා විශාල වශයෙන් හානිකරන රෝගහා පලිබූධ අවස්ථා නැතත් ඒ ඒ ප්‍රදේශවල පරිසර තත්ත්ව අනුව විවිධ හානිකර අවස්ථා ඇතිවෙන්න පුළුව. ඒවාතර ප්‍රධාන වශයෙන් දක්ලැබෙන අවස්ථා කිහිපයක් අපි හදුනාාගනිින්. තෘුණපිට්ට නි සඳහා විශාල විදිහට හානිකරන, රෝගහා පලිබෝධවස්ථා හඳුනගන්නකන එතරම් හඳුනගන්න හැකියාවක් නැහැ මකද ඒක හැප කියන්නේ. විශාල වශයෙන් රෝග හා පලබෝධවස්ථා නැතත් විශාල වසියඇති වන්නේ ම ප්‍රමාණට ඇතිවුණ කනක අදස් කරන්නේ. ඒ ඒ ප්‍රදේශොල් පාරිසරික තත්ව අනුව. අපි කීව රෘෂ්ා ලෝක අඩුවෙන් පතිතුනුත් මේකට මේ පලිබදධහ වන්න පුළහන් කියෙලා රෝගහනිවලට වවෙන්න පුලුවන්. ඒ වගේ ඒ ප්‍රදේශල පරිසරික තත්වන තම් පරිසර තත්තාානුව විධානනි කර අවස්ථා තුුණපිටිවලට, රෝගහ පලිබෝධ මගින් ඇති වෙන්න පුළුව. ඒවාතර ප්‍රධාන වශයෙන් දක්න ලබෙන අවස්ථා කපයක් විදිර දරුවුණේ. ඇල්ගී ද සෙවල වර්ධනය වෙන්න පුළුවන් අන්න බලන්. ඇල්ගී දිය සෙවල වර්ධනය වෙන්න පුළුවන් බලන් තෘනපිටියේ ජලවාහනේ දුරවල ස්ථාන වල අන්න බලන්. තෘනපිටියක ජල අපි දන්නව ක්‍රමාණ කකූල බැහලයන් පුළුවන් වෙන්නවඕන තියෙන්නඕන ලවාන දුර ස්ා රද යන පපුති ර්බාන ක්‍රඩා පිට නිවල අිදක්කම සමාරතැන් ල ප්‍රේඩුක ඇතිදනකග දනුගත් තු විසි හලා සෑහ ලා ග ල තුර ැදිල තිනති තින ජලවාහන දුර ස්ා තියෙනන එවැනි මේ තුනපිටිය ජලවාහනයේ දුරුල් ස්ථානල තුන මැරි දිය සෙවල පෙද පාසියාදය වර්ධනය වෙනවා දරුවලින් මතගති යන්න එතකොට මෙවැනි තත්ත්ව අලක්වා ගැනීම සදා ජලවාහනයේ දෙවුණු කර එම ස්ථානයට හොඳින් ශූරයාලෝකය ලැබීමට සැලැස්ය යුතුයි දරුවුණ එම ස්ථානෝල පසෙ හිතත්වය දුරුවල නම් මතුවිට පස් ඉවත් කල්ල වැලි දහයියා අගුරු සහිතව නව වගාමාධ්‍යයක් එකතු කරලා අලුතින්තෘණ රූපණය අවශ්‍යව වන්න පුළන් එහම කරන අවස්ථාත් ඕන තරම් තියනවාම මෙවැනි අවස්ථාවන් වලදි මංගහිතානයනම් ඉතාමත්ම ඔබට හොඳ අවබෝධයක් මේ පිළිතුර මගින් ලැබෙනවායිට මේමලන්න ඇල්ගී දියසෙවල වර්ධනය වීම. පිටේ ජලවාහනය දුර්ුවල ස්ථානවල තුුණ මැරී දිය සෙවල පෙදපාසියාදිය වර්ධනය වඩ පුළුවන් දරුවන් මතකතියාගන්න. ජලේ බැහල අන්නත්තන් එතන ජලේ රැස්සවල තියෙනවාකයන් එතන තුන මැරිලා දිය සෙවල පෙද පාසිවගේර ජලේ රැන්දි තිය ස්ථානල හට ගන්න ශාක වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මෙන්න මෙවෙනි තත්ත්ව වලක්වාගැනීම සඳහා ජලවාහනයේ දියුණු කරලා, එම ස්ථානයට හොඳින් ශූරයාලෝකයේ ලැබීමට සැලස්ිය යුතුයි. එතකනාාර පෙද පාසේ සෙවල ආදියමියයන ඒ එතමනේ සහිත ජලය වැැදෙ තැන්වල හැතෙන ශසාකන. එම වෙනි තත්ත්ව වලක්වා ගැනීම සදා ඉඒ ස්ථානවල ජලවහන දියුණු කල්ලා හොඳින් ජලය බැහලයන්න සකස් කරලා ඒස්ථානලට හොඳින් චූරයාලෝකයේ ලැබීමට සැලස්වය යුතුයි. එතකොට ඒවගේ මෙම ස්ථානෝල පසෙහිතත්වේ දුර්වල නම් දරුවනේ එම ස්ථානෝල මතුපිට පස් ඉවත් කරලා වැලි දහයියා අගුරු සහිත නව වගාමාධ්‍යයක් එතෙන්ට එකතු කරලා අලුතින් ත්‍රුණරූපණයේ සිදු කිරීම අවශ්‍ය වෙන්න පුළුවන් එහෙම කරනවා. තුණපිටිවලට වයන්ගේ හාෙන්න්න ලන් ක්‍රමි සත්තු බලන්නකු වයෝ වේව ඒදනු කුමින්ට නයිති වනි ක්‍රමිසත්තු ආත්‍රපොඩාබන්සයට අයිතුවවෙන්නේ නේ දරුණි. එනම් බොහෝවිට වයන් කෙලින්ම තුණපිටි ආක්‍රමණය කරන්නේ නැහැ. නමුත් වියලි කොලරොඩු කපා ඉවත් කරල ද තුෘුණ තිබෙන්න්නට හැරීමෙන් අන්න ඒමතවියන් වරද නිවෙලාපි කල්නුත්තෙක්කිවා ඔවන්ගේ වාසස්ථාන ත්‍රෘුණ පලස තුළම ඔවුන් ඉදි කර ගන්න ඕන තරං ඔබ දැකල ඇති. ඉතින් නඩත්තුන ඕන තුරුණ පලස් තුන පිටිවලබවා. මෙවැනි අවස්ථාවලදේ තෘුණ පලෙස තැින් තැන තුුණ මැරරි පැල්ලම් ආකාරයට දිශෂනායක අවලස්සනයි. අලංකාරයක් එකතු කරන්න නැහැ ආකර්ශෂණයක් එකතු කරන්න නැහැ මුණාව. වෙනත් ශාක අපපදව්විය තුෘුණ පලසෙන් ඉවත් කර. රමත්තු බාගැනීමෙන් මෙම ගැටලුවෙන් බේරීමට හැකයා ලැබෙන අමාරු නඩත්තුක්‍රමණය වේය්වා. හානිිය ඉතා ග්‍රාථට වර්ධනය වහොත් පමණක් අන්න රසායිනික මරදනකම සොඳහා යෑමට සිද්ධ වෙන එතරන් ඉන්ද වශනය පාලනි කරගන්න පුළුවන්. වේයන්ගේ හාන බලන්න බොහෝවිට වේයන් කෙලින්ම තුුණපිට ආක්‍රමණය කරන්න නැහැලමයි. වේලි කොලරොඩු කපායිවත් කලද තුරුණ ආදිය තිබෙන්න්නට හැරීමෙන්. ඒ මත වයන් වරධනය වෙලා, ඕුන් වාසස්ථානයේ ටුණ පලස තුළම ඉදි කරගන්න මෙමනි අවස්ථාවලිද තෘුණ පලසේ තැනින් තැන තන කොල මැරිලා පැල්ලම් ආකාරයට දිස්සෙනු වෙනත් ශාකපද්‍රව්විය තුණ පලසින් ඉවත් කර ක්‍රමවත්ත පිරිසුදුව තබා ගැත්තොත් දරුවුණ මේ ගැටුවෙන් බෙරිෙන්න්න පුුව එනම් හාන තා ග්‍රතට වර්ධනු පමණක් රසානික දවිය භාවිතා කල්ලක් ඒ සදා රසායනික මර්ධනකම සොඳහා යාමට සිදුවෙනු පනුවන්ගෙන් වන හානියන් පැරසයිට් පනුව. පසෙහි ජීවත්වන බොහෝ පනුවන් වර්ග කෙලින්ම ත්‍රුණවලට හානි සිදු කරන්න හැ නමුත් මොුන්ගේ ගැනත්වය වැඩි වූ විට අපදරවී සහිත පස් පොලො මතුපිටට දැමීම තරුණ මුල් කාදැමීම ආදී සිදු කරන්න පුුව. මේ ගැටලුව මඟහරවා ගැනීම සඳ සෑම විටම මේ ත්‍රනණ පිටිය මතට හිරුවවෙරි ලැබීමට සැස්වීමද ත්‍රනණ පිටිය ජලවානය කරනකුළ ය බැහ න විද සස්කර ජවා දුණුකිීම. ව අපද්‍රාවයේ ්‍රරුණ පිටිය හා එකතුවීම වැලක්වීමද සිදු කරන්න පුළුවන් දරුව එමනම් මී පසෙහි ජීවත්වන බුහු පණුවන්වර්ග කෙලින්ම තෘුණවල්ලට හානි සිදුකරන්නේ නැහැ. හැබැයි මූන්ගේ ගණත්තේ වැඩි වූවිට අපද්‍රවයේ සහිත පස් පොලොව මතුපිටට දැමීම ත්‍රණමුල් කා දැමීම ආදිය සිදු කරන ගනත්වය වැඩි වඋනොත් මේ පනුවන්ගේ. එතකොට මේ ගැටලුව මඟහරු වගැනීම සඳහා හැමවිටම තුුණපිටිය මතට හිරවෙලිය ලැබීමට සැලැස්සීමද ජලවාහනයේ දියුණු කිරීමද වෙනක් අපදාවේ තුනපිටිය හා එකතුවීම වැලැක්වීමද කරන්න පුළුවන් පිරිසුදුව තියගන්නන තු කූඹුවන්ගේ හානිය එගල්ලොත් ආකරුමි සත්තුව ආත්‍රපෝඩාව නේද එහම් ස තුළ ජවත්වන විධ වරගල කුහම්ඹුවන් නිසා තරුණ පලස අලංකාරයට හානි අති කරන්න පුළුවන් දරුවනේ. මෝවන් කෙලින්ම තුෘුණවලට හානිසිදු නොකළත් ඔවුගේ ගුල් වලින් ඉවත් කරන පස්සා අපද්‍රාවවයේ තෘුණ මතුපිට ගොඩගසා එහි අලංකාරයට බාධ පමුණෝනවා. මෙවැනි ගුල් ඉවත් කල්ල හොඳින් හිරිවෙලේ වැටීමට සැලස්සීමෙන් බෝදුරට මේ තත්ත්වේ පාලනි කරගන්න හැකියාව තියෙනවා. ඒමනං පස තුළ ජීවත්වන විධ වරගවල කුහුඹුවන් නිසා, තෘුණ පලසේ අලංකාරයට හානි ඇති වෙනවා දරුවනී මොවුන් කෙලින්ම තුුණවලට හානි සිදු නොකළත් ඔවුන්ගේ ගුල්ලොලින් ඉවත් කරන පස්සා අප ද්‍රව්විය මේ ත්‍රුණ මතුපිට ගොඩ ගසා එහි අලංකාරයට බාධ පමුණුණු මෙවැනි ගුල් ඉවත් කර හොඳින් හිඩවිලියේ වැටීමට සැලස්වීමෙන් බොහෝදුරට මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් දරුන් මතතියාගත් විශාල සතුන්ගේ හානි අන්න බලන් ඇර ක්‍රමි සත්තුන්ට අමතරුව මහාජීවීන්. ගිහානය නේදරුවුණනි. විශාල සතුන්ගේ පලිබෝද්‍රමි පලිබෝධගයන්ට අමතර මහාජීවින් විශාල සත්තුන්ගේ යාන විශාල සතුන්ගේ හාහන නතේ වල් ඌරන් මීයන් තලගොයන් පක්ෂීන් සමහර අවස්ථාවලදේ ත්‍රෘුණපිටියට හානි පමුණුවන අදරුවන. කොෝමද ඔවුන් ත්‍රුණපිටිය හාර පස තුළ සිටින්න පණුවන් සහ කුම සතුන් කුමින්න්න හාරයට ගන්නවසාමාහරවස්ථාදේ තෘුණණපිටිය හාරල සම්පූර්යම විනාස කරල දානොම සත්තු. මෙවැනි සතුන්ගේ හානය මර්දධනය සොඳහ පනුවන්නේ නිතුන් ෘනපිටි වල වර්ධන ීම පාලනය කරන්න අපිකිවර හිරුවෙලිය හොඳින් පතිව ව ඩ අවස්ාව සසල ජලවවානයේ අපි ක්‍රමුවත් කරවන ඒ කටයුතු කරන්න නහෙනම් හොඳින් ජලවවාහනයේ දියුණ කිරීම අර කිවවාගේ හොඳින් හිරුවලිය ලැබීමට සැලැස්වීම ඒවාගේ ්‍රුණපිටිය නිතර කප්පාදු කර. පිටියක් රමත්ව පවත්වා ගැනීම හා කුරොඩු එකතුවීම වැලැක්වීම සිදදු කලළ යුතු නොදර කුණු එකතුවීම වැලැක්වීම සිදු කළ යුතුවෙනවා. ඒනම් විශාල සතුන්ගේ හානි ගත්තාහම මේ සොඳහා වල්ලූරන් මීියන් බලන්නකෝ තලගොයින්, හා පක්ෂීන් සමහරවස්ථාවලිද තුුණු පිටියට හානි පමුණනුව මේ ශීර පායි සතුන් වගේම නේද දරුවන අපි දන්න අනේද කවුද අපි දන්න රෙප් ට්‍රයිස්ලා. නද උරන්ග සත්තු. ඒවගේ මවේශල පක්ෂී නේද. වල්ලූරන් මීියන් වගේ සතුන් වගේ අපි දන්න නද මේ පෘෂ්ටවන්සික සතුන මෙතන කතාග තලගය පක්ෂෙන් ගත්තතාහම් එක ලාසස් ගත්තහම අපි දන්නවා ශීර පායින් ආනේද. වල්ලුරන් මියන් චීර පායින්ට න අතිවෙන්නේ එකො තලගොන් ගත්තාහම ගොල්ල අපිදන්න රෙප්ටයිල් සට ගරගින්න්ටයිති වවෙන්නේ සහපක්ෂ නාාවේශල සමරස්තදත් රමබෙ හාම පපන විශාල සතුන්විද දැහ ඳන්නවන්. එතකොට. මොවුන් තුනපිටිය හාරල පස තුළ සිටින පණුවන්හා කොමීින් ආහාරයට ගන්න. සමහර අවස්ථාවල්ල තුනපිටිය හාර සම්පූර්වයෙන්ම විනාශ කළ දාන. ඉතින් මෙවැනි සතුන්ගේ හානිය මරදනය සඳහා දරුවන මේ පනුවවැනි සතුන් තුනපිටිය තුළ වරදනීම පට පානය කරන්න පුුවන්. ඒ ස දහපි කලින්කිවගේ හොඳින් ජලවාහනේ දියුණු කරන්න ඕනි ෘරපටිය තුළල එයට හොඳින් හිරුවෙලිය ලැබීමට සැස්වීම නිතර කප්පාදු කරලා තුනපිටිය ක්‍රමමත්ව පවත්වාගැනීම හා. රු තුම වැැක්වීම සිදුකරන්න අශය එතකුණු දරුුණේ මේ විශාල සතුන්ගෙන්න්නන හානිියත් අපිට පාලනය කරලා ආකරශණය ලෙස මනාලෙස තුනපිටියක් පවත්වාගැනීමට අවස්ථාව උදාවේෙනවා හොඳයි ආදරනණය දේපුතේ උසස් පෙළ ජය උපද්ධති තාක්ෂිණ වේදය දා හත්වන ඒකකේට අදාළ සමාෝචන ප්‍රශ්නයි සම්පූර්ණයම සාකට්ඨා කළ අවසන් කලි. අදාලෝ සමාෝචන ප්‍රශස සීයක්ක් සක්චක්කන ලැබ අවසන් සමමාලෝචන ප්‍රශ්නයටතති අප විශේෂන ල් අවසන් ප්‍රශ්න කතාර දරුවනේ තුෘුණන පිටියවල තුුණන පශනේ රුණන පට ඩත්තු කරන ආකාරය පිළිබඳව අතාකරෙදී විශේෂයෙන්ම අලංකාරවත් ආකර්ෂණය ටුණ පිටියක් පවත්ව ගැනීම උද්‍යානක අත්්‍ය වශ්‍යයම දරුවන අවශ්‍යකාරණාවක් මොකද මේ මුදවගේ ස්ථාපනය යටතේ ත්‍රන පිටි තමයි. ඉතාමත්ම ආකර්ෂණය අලං කාරවත් මොදදු අග ආකර්ෂණයක් උද්‍යානයට කතු කරගන්න පුළුවන් මේ ෘුණනපිටි හ ඉතින් දරුණ එහමනං මේ ආකර්ශණීය ෘුණපිඩියක් පවත්වා ගන්ඩ මන පපාලනයකින් යතු සිදකලයුතු නඩත්තු කටයුතු පෙිඳවයි දරනයක් අපිතාාකර මහිදී පිබෝධහා මේ කෘමිහානි. වෙනත් තානි වලක් වගන්නාආකාරය පිළිබඳව. ඒවාගේ තුෘුණණ පිටි වාතනයේ සිදු කිරීම සම්බන්ධය. ඒවාගේ තු්‍රනු පිටි පිරිසුදු කිරීම ගැනතාකරා දරුවනින්. ඒවගේ සෙවන ඉවත් කිරීම ගෙන අපි කතා කර තුුණු පිටිවල තුරුණ පිටිවලට ජල සම්පාදනය ගැනතාකර, පුහොර යෙදීම ගැන කතාකා දරුවුණ ඉතින් මෙන්න මේ කතාකරපු සුවිශේෂත කාරණ දහයක් එයට තැබි කතාකරා ඒවා. වඩාත්ම වැදගත්වෙන් මේ තුෘුණපිටියක් නඩත්තු කරනකොට. වඩාත්ම වැදගත් නත්තු කටයුතුයි දේට අපිව සඳාන්කය දරුණේ විශේෂයෙන් ඇයි ආකර්ශනය ්‍රෘුණපටියක් පවත්වවා ගැනීම සඳහා අවශ්‍ය වනවා. හොඳයි දරුවනේ එහෙනම් අපි මේ දාහත්වන ඒකේ විසිදුරුෂාක උද්‍යාන විද්‍යාවේ නියලීම ඒක ඇනති. අපි මේ සමාලෝචන ප්‍රශ්න සීයක්ක් විභාග ලක් කරගත්ත පස්සව සාකච්ඡා කරාවට විියගතමාදිලේ බහවරමාධදිවේසා රචන අමාදලි ඕනෑම ප්‍රශ්නයකට ස්වාර්ථකෝ පිළිතුරු ලබාදෙන් හැකියාවක් ලබාගන්ඩ අවස්ථාවතිය නොදරුණනීම විවරණය හරග සවිශේෂිත විවරණයක්. උසස් පෙළ ජයිුපදධ තා ක්‍ෂන ද ශේධරාවේ දහත්තුන් ඒකගේට අදාල. ඊට අදාල සම්පූර් සිද්ධාන්ත කොට සාකච්ඡා කල්ලා අසන් කල්ලා. ඉවරනුුවට පස්සේ තමයි. අපි මේ ඊට අදාල සමාලෝචන ප්‍රශ්න සාකච්්‍යා කනු ලැබිය දරුණේ විශේෂෙන්ම. විසිදුරු පත්‍රක ශ හ කැපുම් මල් සම්බන්ධී. අප ට අදා ප්‍රශ්න බස්තරාත් ණ කු ලැබවා. ඒගේ දරුවනේ න් අනතුරුව අප ම උද්‍යානන්න නිර්මාණ කරන්නේ අදාල උද්‍යාන නිමාණ කන මුද අ. උද්‍යන නිර්මාණ ක ද්‍ය අ කර ාවිතා කරන ොදු අංග පිළිබඳ අ ප්‍ර් කතාකර ග පළිබඳ කතාර. ඒගේ මුද්‍යාන නත්තු කටුතු පාන ද කා පිම ද්‍යයන් සැසුන් ද්‍යය ස්ථාපිතිකර ද්‍ය ලන්ග බාදන මලයන් මුූල ධර්මයන්ට අදාල සියලුම විස්තරාත්මකෝ ඒවා විවරණය කරා ඊට අදාල සමාලෝජන ප්‍රශ්න සාකට්තාකල් අවසන් කර දරුණ දීර්ගලෙස. ඒකට අදේ කටයතු සල්ලක්ම අප අවසන් කලතිනය හොදා අධරනිය දු පතේෙන අපට තව ඉතුරල තිනෙන දහ අටවන ඒකගේ අදාල සමාෝචන ප්‍රශ්න පමණයි හ අටවන ඒකට අදල් සමමාෝචන ප්‍රශ්න සම්පූර්නය සසාකච්ා කල අවසන් වනාට පස්සේ උසස් පෙළ ජයුපද්ධ තාක්ෂණවිදේ විශේධරාව අඇතේ ොස්සනිස්ශ්‍රේණිට අදාල සලම පාම් ඒක සිද්ධන්ත කොටස් අවසන් කලතින සමාෝචන ප්‍රශ්න සමග. ඒ වගේ මේ දහ අටවන ඒකෙට අදාළ සමාෝජන ප්‍රශ්නත් අවසන් කළට පස්සේ දහ තුන්වන ශ්‍රීණයට අදාළවත් සෙල්ම පාඩම් ඒ හ සමාෝජන ප්‍රස සාකච්්‍ය කළ අවසන් වෙනවා එතකට මේ විශේනිදේශ සම්පූර්ණ මාවර්ණය කරල්ලා ඒට විභාහගේ ඉලක්ක කරගත් සමාෝජන ප්‍රශ්නත් සම්පූර්ණම අවසන් කළල අවසන්න වෙන ොදරුවුණේ ඒනිසා අපි ඊළගේට දොලපුතාලත්තෙකේ දහ අටවන ඒකකට අදාළ සමාලෝජන ප්‍රශ්නත්ත එක්ක සම්බන්ධන්න බලාපොරොත්තියෙනවා අයිබුවන් දුපති. මේ වැදගත් පාඩම් බලන්න දැන්මඩDPඩකේෂන් YouTubeු නාලිකව සබස්්‍රයි් කරන්න. අලුතෙත් චනලේ එකකතුවෙන පාඩම් මාලා තැන ගන්න. බෙල්පස්න කකොබල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමුගන් වන ලොකුම් න්ලයින් පාසල DDPකශන්.